சிங்கர் ஃபைனான்ஸ் லீசிங் புலிய அடுக்கலாம் வாதுக்கு இவத்துக்கலாம் சிங்கர் ஃபைனான்ஸ் மீ உடவலவ ஜலாஷயை රත්නපුර හම්බන්තොට සහ මොනරාගලයන් දිස්ත්‍රික් තුනෙහිම කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම පානීය ජලය සැපෙන ප්‍රධාන ජල මූලාශ්‍රය වන මෙම ජලාශයේ සම්පූර්ණ ධාරිතාව අක්කර අඩි 217440ක් හෙක්ටයාර් 25300ක් පමණ වගාබිම් පෝෂණය කරමින් ගොවි පොල් 36600කට ජලාශය මගින් සෙත සැලසෙන අතර එමගින් පානීය ජලය සපුරා ගන්නා පවුල් ගණන 86000 ඉක්මවනවා මේ මීට වසරකට පමණ ඉහතදී උඩවලව ජලාශයේ දිස් වූ ආකාරය සහ ජලාශයේ අද තත්ත්වයයි බේවන විට ජලාශයේ ධාරිතාවයේ 14ක් දක්වා පහළ බැස ඇති අතර ඒ අනුව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව අක්කර අඩි 29221ක් මෙවන් පසුබිමක මහවැලි වලව කලාපේ නියවස්තික ව්‍යාපාර කළමනාකාරවරයා මහවැලි නිලධාරීන් හා ගොවි සංවිධානවල නියෝජිතින් අද උඩවලව ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එෙහිදී දක්නට ලැබුණේ උඩවලව ජලාශයේ වාන්දුරට ආශ්‍රිතව ජලය සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති ආකාරයයි. වෙනදා මහා ජලකඳක් දක්නට ලැබෙන ජලාශී පිටවාන ප්‍රදේශය අද වනසතුන් ගැවසෙන ස්ථානයක් බවට පත් ඇත්තේ ජල මට්ටම සිඳියාමේ තරම මනාව පැහැදිලි කරමින් බලංගොඩ නැගෙනහිර මායිමට වැටෙන වර්ෂාවෙන් තමයි මේ උඩවලව ජලාශය පෝෂණය වෙන්නේ නමුත් ඒ පැත්තට ලැබෙන වර්ෂාව ඉතාම අඩු තත්වයක පහුගිය කාලයේ පැවති නිසා ජලාශය ඉතා වේගෙන් පහළ බසමින් පවතිනවා වර්ෂාවත් නොමැතිකමත් වගේම දැඩි රස්නේ නිසා වෙනත් වාෂ්පීකරණයට අහුවෙලා ගොඩක් දුරට අඩු වෙනවා එවන් පසුබිමක ජලාශයෙන් ගොවිතැන් සඳහා ජලය නිකුත් කළ හැකි තවත් දින 10ක කාලයක් සඳහා පමණක් බව මහවැලි බලධාරීන් පවසනවා සාමාන්‍යයෙන් මේ දිනවල අක්කරාඩි 2100ක පමණ ප්‍රමාණයක් උඩවල ජලාශයෙන් එළියට අපි ගන්නවා වගා කටයුතු සඳහා නමුත් ජලය ලැබෙන්නේ අක්කරාඩි සාමාන්‍ය 600ක පමණ ප්‍රමාණයක් වර්ෂාව නොලැබුණොත් ජලය ලබා දෙන්න පුළුවන් දින 10ක් වගේ ප්‍රමාණයක් පමණයි ඒ අනුව බලව කලාපයේ කෘෂිකර්මාන්තයේ දලක්ව ඇති දැඩි අවධානමකටයි සාමාන්‍ය වලව කලාපේ ගත්තම තුන්වෙනි කන්නේක පගාගෙන ගොවි මහතුරු මේකේ ඉන්නේ. නමුත් අපිට මේ පාද අපිට මේ කන්නේවත් අපිට කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා දෙන්නේ. මේ වෙනකොට අපේ කලාපේ වී වගාව පවතින්නේ වයස මාස කහමාරත් මාස දෙකකටත් ආසන්න තත්ත්වේ. ඒ කියන්නේ මල් පිපීම ආරම්භ වෙලා තියෙනවා. මේ කන්නේ ජල හිඟතාවයක් ඇති වුණොත් ඒ අස්වැන්න කෙරෙහි ඍජුවම බලපානවා. මතුවී ඇති මෙම ගැටලුව සම්බන්ධයෙන් ගොවි සංවිධානවල නියෝජිතින් දක්වන්නේ මෙවන් අදහසක්. උඩවල ජලාශය ගත්තම හදලා අවුරුදු 55කට වැඩි කාලයක් ගත වෙලා. ඒතකොට අවුරුදු 55 දී රොන්මඩ ඉවත් කිරීමක් මේ වෙනකොට කවදාවත් වෙලා නැහැ. ඉහළ ප්‍රදේශයේ අක්කර 3000ක 4000ක ප්‍රමාණයක වැලි සහ රොන්මඩ පිරලා තියෙනවා. මේ පිළිබඳව අවධානය යොමු කළා රොන්මඩ හා වැලි ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් කළ යුතුයි. ජලාශයේ ජලයේ සිඳියාමත් සමග මතුවන අනෙක් ගැටලුව වන්නේ පානීය ජල ගැටලුවයි. පවුල් 86000ක් සිය පානීය ජල අවශ්‍යතා උඩවලව ජලාශය හරහා සපුරා ගන්න අතර තවදුරටත් වැසි නොලැබුණොත් ඔවුන්ට පානීය ජල අර්බුදයකට මුහුණ දීමට සිදුවනවා. අද වෙන විට මෙම කලාපේ 277000ක් වෙනවා ජනගහනය. අත්‍යවශ්‍යම කාරණේ ජලය. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ගැටලුවකට මුහුණ දීලා තියෙනවා මම හිතනවා අපේ රාජ්‍ය ආයතන තවත් මෙම කලාපේ තුල තියෙන. ඒ රාජ්‍ය ආයතනත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.